වැඩිපුරම මේවා කැමති මල මොකද්ද?
ඇන්තූරියම් මල රෝසමලේ නටුව කටු හල තියෙනවද? ඔට කියන්න ගබ රෝසමලේ නටුව කටු පුංචි කාලේ මතක් වෙන්නද? පුංචි කාලේ මතක් වෙන අනිවාර්යෙන්ම ඔයාට ඒක හොඳට තේරුණා. පොඩ්ඩක් කියන්න. රෝසමලේ නටුව කටු හල සිඳුවේ වවනලේ නටුව කටු මතක නැහැ ඉතින්ද? මේ අවුරුදු කීයර කලින්ද මේ ඔයි ඔය ගෙයිදී හොඳට මතක තිබුණේ? පොඩි කාලේදී වගේ. මහගෙන යනකොට විශේෂයෙන්ම කල්පනාවට එන දේවල් මොනවද වට? විශේෂයෙන් ඉතින් හරියට ලේබලේ දාන්න ඕනේ කියලා. මොකද? ලේබලේ හරියට දාන්න ඕනේ කියලා. ආපු වෙලාවෙ ඉඳන්ම ඔයාගේ කටහඬ විතරනේ අපට ඇහුනේ. මොකද හේතුව? හේතුව මම විනෝදට කැමති. විනෝදට කැමති. වැඩිපුරම චකචක ගාන කතා කරන එකද විනෝදේ? ලයින් එකම රන් කරන්නේ මෙයා තමයි. මොකද ඔයාගේ නම? දීපිකා. දීපිකාගේ කට තමයි ඇහෙන්නේ. අනික කට සේරම වැඩ. දීපිකා විතරක් කටින් වැඩ. එහෙමද? කටිනේ වතුනේ දෙකෙන්ම වැඩ. හොඳයි. විනෝදෙන් ඉන්නවා ඔයා ගොඩක් කැමති කෙනෙක් නේද? කැමති. විනෝදෙන් මොන විනෝදෙන් ඉන්න නම් මොනවද කරන්න ඔයා විශේෂයෙන්? විහිළු කරනවා ඉන්නා වෙනවා. මට පොඩක් හඳුනා දෙන්නකෝ මේ ලයින් එකේ ඉන්න කට්ටිය කොහොමද කියලා. ඈ අපේ ලයින් එකේ හොඟක් විනෝදෙට බර කට්ටියයි ඉන්නේ. අර මල්ලි කසුල් අර නංගි දීපා. නෑ ඇත්ත නම් නෙමෙයි. අර දැන් ඔයා දාපු නම් ටික තියෙන නම් සෙට් එකක් තියෙන. දා නාන දම් සෙට් එක. අරයා ජොලිසියාගේ වයිෆ් එහාලා ඉන්නේ. අරයා දීපා. ඊට පස්සේ? ඊට පස්සේ මේ අරයා සකලක බේබි. අර කවුද අර මේ කියන්නේ මේ බෝලේ කිව්ව ළමයද? බෝලේ කිව්ව සකලක බේබි. ඊට පස්සේ? ළඟ ඉන්න කෙනා කවුද? ලංගින ලංගි හොඳ අහිංසක. එයා හොඳයි. අහිංසක නිසා යාර දෙන්නේ නැහැ. එයාට නෑ දෙන්නේ නැහැ. ඔව් ඉස්සරහා ඉන්නේ. ඒක නම කියන්න බෑ. එහෙමද? මෙයාගේ නම කියන්නකෝ. මේ ළඟින්. එයා මොන බේබිද? සකලකපද? එයා සකලන චකචක බේබි. චකචක බේබි. ඔයාට එහෙම නමක් දාලා තියෙනවද ඔයා දන්නවද? ඔව් එයා එහෙම තමයි වීලු කරන්නේ. චකචක බේබි කියලා කියන්නේ හේතුව තමයි ඔය විශේෂයෙන්ම වැඩිපුර කතා කරන නිසා. නෑ මම වැඩියෙන් කතා කරන්නේ නෑ. කතා කරන්නේ නෑ. අර කොල්ල තුන් දෙනෙක් වෙන වැඩක් නොකර මොකද කියන්නේ ඒගොල්ලන්ට? උනුත් හොඳයි ඉතින් අවුලක් නෑ ඉතින්. ඒ කොල්ල තුන් දෙනා තමයි විහිළුයි. අපි විනෝදට බරයි. සින්දු කියන්න පුළුවන් අර මල්ලිට. මේ මොකද ඔයාගේ නම? දයන්. දයන් පොඩි සින්දු ගැල්ලක් කියමු. හත් දැන් වැඩක් කරන්නේ නෑ මේ තුන් දෙනාම. වැඩක් කරන්නේ නෑ. හරින් වැඩ එනකම් බලලා ඉන්නවා. මේ නෑ කවුරු කිව්වද මන්නේ ඔය සින්දුව කියන්න? තුන් දෙනාම අපි අපිට ගහමුද? අපුඩි ගහලා පොඩි සින්දුවක් කියමු. හරි. මහන ගමම් මේ වගේ දේවල් කොහෙද තියෙන්නේ? ලන්ච් ටයිම් ටීවී ප්‍රෝග්‍රෑම් එකේ විතරයි තියෙන්නේ. ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. හරි කියමු. මහට සැරවිලා ඇයි කොහෙද යන්නේ මේසේ? සිත රිදවන්නේපා හද බැඳි ආදරේ තනි වීලා ඇයි මා ඉන්නේ කෙසේ? ඒ විදෝ මාගේ කුමාරී. Dang 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 tananana 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 dang 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 tananana 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 balu balu hem tanama sihinen wage sanga unuse yawan madese vendi සුළඟි පාවි මතකේ ආවි ඇසුනොත් එනවා දුසොඳුරියේ මාගේ. මාහට සැරවිලා ඇයි කොහෙද යන්නේ මේසේ? සිත රිදවන්නේපා හද බැඳි ආදරේ තනි වීලා ඇයි මා ඉන්නේ කෙසේ? ඒ විදෝ මාගේ කුමාරී. හොඳයි යන්නේ. එහෙම තමයි. කුමාරිය ගැන විස්තර කරේ වැඩක් මොකක්වත් කරන්නේ නැහැ. ඔයා දැන් කාගෙනද මේ කල්පනා කරන්නේ? කාගෙනවත් නැහැ. මොකද දැන් ඇත්තට දැන් ඔයා මේ ළඟ ඉන්න කෙනා ලස්සන සින්දුවක් කියනවා. කොහෙද අතර මංගුනේ ඇත්තරම? කොහෙවත් නැහැ. සින්දු එහෙම අහන් ඉන්නකොට ඔයාගේ මූඩ් හැරෙනවද? නැහැ. මේ අත අත පොත පෙන්නන්නකො මේ 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 ගෙදර තියෙන සේරෝම ටික ගැට ගහගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ නේද? ආ ඒ මොකද? රත්නපුරේ ගිහිල්ලා ඊයේ මේ ඒ මො කවුරු බලන්නද ගියේ? පස්සේ ට්‍රිප් එකක් ගියා අපි. ට්‍රිප් එකක් ගියා. ඔයා දන්නද ට්‍රිප් එක ගැන? මම දන්නේ නැහැ. මෙයා ගුව ගිහිල්ලා ආවයි කියලාද? එයා මොනවද කිව්වට රත්නපුරේ ගිහිල්ලා මල්ලියේ ඔය නූල් වගේයක් ගෙනල්ලා අහුව මගෙන් ඕනද කියලා මං කව මට නම් එපා මං නූල් බඳින්නේ නැහැ කියලා. ඔයා නූල් බෙදනවද? නෑ එහෙම කන්නේ යාළුවන්ට විතරයි දෙන්නේ. ආ ළඟින් ඉන්න ඔයා යාළුවේ හොඳ යාළුවෙද මෙයාගේ? ඔව් හොඳ යාළුවෙක්. ඉතින් මගෙන් ඇහුවා ඉතින් මං ගෝ එපා වෙන කාට හරි දෙන්න මං නූල් බඳින්නේ නැහැ කියලා. ඉතින් යාළුවෝ දෙනක ඕනම දේක් බාර ගන්න ඕනේ. හොඳ යාළුවෙක් නම්.
නෑ ඉතින් නියම් වඳින්න නැතුව වැඩක් නෑනේ අතේ තියාගෙන නිකන් හොඳයි ඔයාලා දුක හිතුනද මේ නූල ගත්තේ නැත්නම් මම නෑ එහෙම එකක් නෑ එයා බඳින්නේ නෑනේ අනිත් ළම යාළුව ඔක්කොටම දුන්න එයා විතරයි ගත්තේ නැත්තේ එයාගේ අත් දෙක පොඩ්ඩක් පෙන්නන්න එයා අත්තර මොනවත් නෑ නේද කිසිම දෙයක් නෑ එයා සාමාන්‍යයෙන් ප්‍රියෙක් ඉන්න කැමත කෙනෙක් හැබැයි බෙල්ලේ තියනවා මේ මේ තියෙන බෙල්ලේ තියෙන එක නේද බෙල්ලේ විතරයි මේ මේව දාන්නේ එහෙමද ඔව් ඉතින් ඒක දැල් ස්ටයිල් එක නූල් බඳින්නේ නෑ වැඩියම ඒ එහෙම තමයි මම පොඩ්ඩක් යනකෝ මේ ලයින් එකේ ඉන්න කොල්ලෝ ගැන හොඳයි අපි අවංකයි යාළුවෝ වගේ එකා වගේ ඉන්න ලයින් එක ළම කොහොමද මේ ඔය කොණ්ඩේ හදාගන්න කොච්චර ලාවක් යනවද ඉතර වෙලාවක් යන්නේ නැහැ ඉතින් කොණ්ඩේ පාඩ කීයක් තියෙනවද දැන්ට නම් එකයි තියෙන්නේ ඇන්ට් එකක් වෙන්නේ කොහමද දුමුරු පාඩ තියෙනවා කළු පාඩ තියෙනවා යන්තම් 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 කහ පාඩත් පේනවා වගේ අහි මන්ද ඉස්සර කරපුවා ඉස්සර කර කරන්න නම් ආල කරපු දෙයක්ද ඒක මගේ අයිටම් එකක් ඒක පොඩි අයිටම් එකක් කොණ්ඩේ කලර් කරාම ඒකට කියන්නේ පොඩි අයිටම් එකක් කරා කියලා නේද අයිටම් වලට අතන මොකද කියන්නේ ඒක කියන්නේ එහෙම ගන්න නැහැ ඒ මගේ පැෂන් එක ඔයාගේ පැෂන් එක සාමාන්‍යයෙන් දැන් ඔහොම පැෂන් එකක ඔහොම පැෂන් එකක් කරන්න විශේෂම කාට පේන්නද කියන්නේ ඉතින් කාටවත් නැහැ ඒක මගේ කැමැත්ත මට දෙන්න තිබ්බම ඇති ඉතින් ඔබ පොතේ පිටු ගල විදුලක දුවනවා ඔබ මේ නාදේ නවී ඔබ සීවෙනවා අපිට ඕන දෙනවා නම් අපිට මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ කන දෙනවා නම් අපිට ඕන දෙනවා නම් අපිට මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ අපිට කමක් නෑ බොන දුන්නොතින් ඒ හැරි දොසක් නෑ කන දුන්නේ නැතත් අපිට කමක් නෑ බොන දුන්නොතින් ඒ හැරි දොසක් නෑ කියන දෙයක් ඒ විදිහට කොරන්නා අනේ අපේ වැඩකට දෙක පිරෙනවනා කියන දෙයක් ඒ විදිහට කොරන්නා අපේ කටේ ලෝලිය ටික වැටෙනවනා කන දෙනවා නම් අපිට බොන දෙනවා නම් අපිට මොනකෙන් ගෙඩියද තව ඕන කියන්නේ මොනකෙන් ගෙඩියද තව ඕන කියන්නේ හොඳට බලන්න එක ඇහි බෙමක් කපලා තියෙන්නේ කනේ කරාබු දෙකක් තිබුණා කරාබු දෙක ගලවලා තියෙන්නේ හැබැයි දැන් අර මේ මහේන්ද්‍ර සින්දෝ එහෙම ඉන්දියන්ස්ලා වගේ නේද ශිඛර දවන වවල තියෙන රැවුල තියෙන්නේ නේද ඒ වගේ රැවුල දෙපැත්තෙන් පොඩ්ඩක් දික් කර ගන්නවා කොණ්ඩ පොඩ්ඩක් උස්සනවා නේද අයිටම් එක ඔක තමයි කියන්නකෝ බලන්න ජීවිතේ කොහොමද වාගේ ජීවිතේ සුන්දරයි ඉතින් අවුලක් නැහැ ඔය කියන යනවා නිර්මලන්ට වැඩිපුරම මේ හරි මෙහෙමනේ අපි දැන් දකුණු පළාතට ඇවිල්ලා තියෙන පොඩ මේ පැතරේ අපි දැන් ඉන්නේ දකුණු පළාතේ නිර්මල මේ කොග්ගල මට කියන්න දකුණු පළාතේ මේ කාන්තාවන් ඉතාමත් රසට උයනවා මාළු වැඹුල් තියා දන්නවද මාළු වැඹුල් තියා දන්නවා හොඳයි මාළු වැඹුල් තියා හදාගන්නේ කොහොමද රසට ගොරකයි මිරිසුයි දාලා ගොරක අඹරන නොන ඉස්සර වෙලා ඊට පස්සේ මිරිස් එක්ක පොඩ්ඩක් බැදලා වගේ අරගෙන හදන්න ඊට පස්සේහොඳයි නේද අපේ අම්මලා හදන්නේ මේ විදියටද කොච්චර යනවද ඇඹුල් දිලා හදාගන්න මම උනේ බලන් බෙල්ලේ ඇඹුල් දිලා පොඩ කවදාවත් හදලා නැහැ කියලා තමයි මන්නම් තේරෙන්නේ මේ එන්නකුර තියෙන්නේ බෙල්ලේ ඇයි කවුද එන්නේ නිර්මලා ආ නිර්මලා කියන එකෙන් එන්නකුර මේ මාළු ඇඹුල් දිලා අන්තිමන කෑව කවද්ද කන්නේ මම කන්නේ නිසා හදන්න දන්නේ නැහැ ඒක තමයි බාරගත්ත මං හදලා දෙන්නම් කියලා. ඔය ඒ ඇඹුල් තියලා කෑවොත් නම් ආයිත් කවදාවත් කන්නේ නැහැ මාළු. මේ දවසට ජෙල් පැකට් කීයක් යනවද කොණ්ඩේට? එක පැකට් එකක් යන්නේ. උදේට ගෙදරින් ජෙල් කරගෙන එනවද නැත්නම් ඇවිල්ලා මේ ඔෆිස් එකට ඇවිල්ලා මේ පැකට් එක කරලා බාත්รูම් එකේදී ජෙල් ටික ගා ගන්නවද? ගෙදරදී ගහගෙන එන්නේ.
ගේදරදිකාගෙන දැන් සාමාන්‍ය ගොඩක් කට්ටියන්ට පේන්නේ නැහැ මේකින් 400 400 500 විතරනාට විතරයි වගේ ওই පැෂන් එක පේන්නේ 300 පස් දවසේ මෙතන වැඩනේ විශේෂයෙන්ම වාගේ කරන පැෂන් බලන්න ඉන්න කවුද එහෙම විශේෂ කවුරුවත් නැහැ අහක බලාගෙන ඉන්න අපි ළඟින් එකක් නැහැ කියලා හිතාගෙන නේද හරි කට්ටිය සීරෝම ඉන්න තැනක හැබැයි මේ තනි වෙලා තනි වී මා එහෙමද නැහැ ඔය තනි වෙලා ඉන්න කැමතිද නැහැ මෙතන ඉන්න කෙනසයි හිටියා ඒ කියන්නේ අපි එනකොට මේ මැෂින් වල කවුරුත් ඉන්නේ නැහැ. ඔයාගිලා අර මැෂින් එකෙන් ඔයාලා ඉන්නේ කොහොම නිකන් හරි. නෑ ලයින් එක පීට් කරනවනේ මම මෙතන දැම්ම ඒක නිසා මෙතන හිටියා. හොඳයි. ඔයාට වැඩිපුරම හොඳටම මහන්න පුළුවන් ඇඳුම් මොකද්ද? ගවුම් මහන්න පුළුවන්ද? සාය මහන්න පුළුවන්ද? එහෙම නැත්නම් කල්සම් මහන්න පුළුවන්ද? ෂර්ට් මහන්න පුළුවන්ද? ඔයාට හොඳටම මහන්න පුළුවන් ඇඳුම් මොනවාද? මම එකක් නෑ ඕන එකක් පුළුවන්. ඕන එකක් පුළුවන් දෙන ඕනම දෙයක් පුළුවන්. කරන්න පුළුවන්. හොඳයි. මේ ආදරය ඔයාගේ ජීවිතේ ඉස්සරලාම මේ ආදර සිතුවිල්ලක් ආව අවුරුදු කීයේද? ඒක නම් මතක නැහැ. යම් කෙනෙකුට මේ ආදරය කරන්න ඕනේ කියලා දැනුනේ මොන අවුරුදු මොන කාලෙද? බැන්දේ 2007. 2007 බැඳපු ජීවිතේ නම් අවුරුදු 10ක් ගත වෙලා. බය වෙන හීන තමයිලු හැමදාම දකින්නේ. අන්තිමටම දැක්කේ යකෙක් දැක්කේ හීනෙන් කවද්ද? යකුන්නේ බය වෙන්නේ නේ. කවද දැක්කේ? පෙරේදා. පෙරේදා දැක්කේ මේ මොකද්ද යකාගේ නම? නම නම් දන්නේ අර ගමේ ඉන්න යකාද ඉන්න කියන්නත් දන්නේ මේ පැන්සලක් අරගෙන මොනවද ලකුණු කරන්නේ ඇතර මේ මොකද්ද ලකුණු කරන්නේ ටාගට් එක වෙන්නේ නැති අනිවාර්යයෙන් ඔව් දවසට කීයක් මහල ඉවර කරන්න ඕනද එහෙම නම් දන්නේ ඒ කියන්නේ වා මහන ගාන දන්නේ නැද්ද 400 ගානක් 400 ගානක් වගේ හොඳයි මේ දැන් කොච්චර කලක් ওই මැෂින් එකත් එක්ක මේ ඔට්ටු වෙනවද සති 3යි සති 3 ඒක නිසා තමයි මේ හිමින් 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 තාම ට්‍රේනින් නේද බලාගෙන දැන් ඔය දිගට නියපොතු වවාගෙන ඉඳලා ඔය නියපොත්තක් වැරදිලා වක් අතෝ කටුවට හවුනොදි මොකද කරන්නේ කැඩිලා ඇඟිල්ලද කැඩෙන්නේ නැත්නම් මේ ඉදි කටුවද දෙක දෙකම කැඩලයි හොඳයි සුපර්වයිසර් මහත්මිය ඉන්න මාත් එක්ක මේ දැන් ඔය චෙක් කරන්නේ හරියට කෝල්ටිර තියනවද ඇඳුම් නම්බර තමයි මේ බලන්න තියෙන්නේ නම්බර බලන්න තියෙන්නේ ඔයා ගොඩක් මේ කට්ටිය දැන් කියනවා ඔයා ගොඩක් සැර කෙනෙක් කියලා හැමදාම බයිනවලු කෑ ගහනවලු අපෝ එහෙම නෑ කවුද එහෙම කිව්වේ මේ ලයින් එකේ තීරම කඩේදන් කියන අර මිස් අර කොණ්ඩ ගහුව මිස් හැහෙන සරයි මේ පොඩක් ගිහිලා කතා කරන එයාට කියන්නලු මේ අපිට හැමදාම බලින්න එපා කියලා අන්න ඒකනේ එයා පොඩක් ඒලා මේ මට පොඩක් මුණ ගැස්සුවා නම් හරි ඊට පස්සේ අපි කියාට පස්සේ එයාට හොඳටම දෙනව නේද ඔයා නෑ මං කවදාකත් එහෙම කරන්නේ නෑ මට මගේ ළමයි මගේ සම්පත තමයි ළමයි මගේ ළමයි ඔයාගේ ලයින් එක මොකද්ද මගේ ලයින් එක මේ 7 ලයින් එක ඉස්කෝලන කාලේ ලයින් කීයක් තිබ්බද ඈ ඉස්කෝලන කාලේ කොළේ යන කාලේ ලයින් කීයක් තිබ්බද? එහෙම නම් කියන්න අමාරුයි. ඒක නම් කියන්න බෑ නේද? දැන් තියෙන්නේ ලයින් 7 එක. ඉස්කෝන කාලේ තිබුණු ලයින් ගණන් අහන්න එපා මගේ. හොඳයි. මේ පාසල් කාලේ හරි සුන්දර කාලයක්නේ. හොඳයි. ඇත්තටම හොඳයි. මේ වගේ කාලයක් ආයේ උදා වෙන්නේ නැහැ. ඔයා පාසල් කාලේ ආපු ගියෝතින් ඉස්සල්ලාම නිවැරදි කරගන්න ඔයාගේ ලයිෆ් එකේ මොකද්ද? මේ වැරදුණු තැන තමයි හදාගන්න යන්න. මේ මොකද්ද වැරදුණු තැන මොකද්ද? ජීවිතේ ඇත්තටම අපි ඉගෙන ගත්තේ නැහැ හරියකට. ඒකයි අපි මේ මෙම රසාවලට මේ වගේ ඇවිල්ලා ඉන්නේ.
කොක්කල ඉන්නේ මේ දේ ලයින් එකකින් හක්මන කට්ටිය උදේ 4:00 මාට තමයි ගෙදරින් නැගිටින්නේ ඒගොල්ලෝ නැගිටලා පැයක් සූදානම් වෙනවා 5:00 හක්මනේ දැන් කොක්කලට එනවා යන්නේ වෙලාව කීයද කියලා අහන්න ඕන නෝනේ 5:00 ඔක්කුණා මෙතනින් 5:45ට අපි මෙතනින් එළියට යන්නේ හොඳයි ඔයාම කීලා කියන්න මේ නතර වැඩ මෙහෙමයි කියන්න ඕනේ හරි දරුවෝ චුට්ටක් වැඩ කරන එක නතර කරලා සින්දුවක් කියන්නකෝ මේ මගේ අන අන්න ඒකනේ කියන්නද ලස්සන සින්දුවක් මම මෙතන ඉදි ලස්සනට සින්දු කිව්වා මෙයා ආ ඔය හරි හරි සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී කියන්න බෑ මට දුකයි මුළු කොලේ පුරා ලීවේ එක පෙලියයි මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි අටවක සඳ පොඩි වුණාට හරි හැඩයි පුරහඳටත් වැඩියෙන් අවිහිංසකයි ඒ තරම්ම මගේ සෙනෙහස සුන්දරයි මට කියා ගන්න බෑ මම හරි අසරණයි ඇත්තටම ඔයා අසරණයිද ඔයාලට කියා ගන්න ඕන හොඳ මම ස්තන් දැන් උදා වෙලා තියෙන්නේ ඔයාට කියා ගන්න බැරි ඕනම දේවල් ලන්ච් ටයිම් ටීවී හරහා කියන්න පුළුවන් මොනවද කියා ගන්න බැරි වෙච්ච දේවල් උතේ ඉතින් මං සින්දුවට කිව්වේ ආ සින්දුවට කිව්වා හක්මන පැත්ත නැත්ත කියා ගන්න බැරි වෙච්ච කට්ටිය හක්මන ලයින් එකේ ඉන්න තුන්වෙනිය තණ්ඩිය තමයි මාත් එක්ක ඉන්නේ නේද? ගමකට මොවත් ගහනවා කියලා තමයි මෙයා කියන්නේ. හැබැයි ඇඟපත නැහැ කෙට්ටුවේ. හැබැයි කෙට්ටු කට්ටියන්ගෙන් වදින පාරවල් කොහමද සැර? හක්මන නෙවෙයි. යා කොහෙද එහෙනම්? යා වඳුරම. වඳුරම? වඳුරම හැදලා තියෙන වඳුරු ගොඩක් ඉන්න නිසාද? අනේ දන්නේ නැහැ. අනේ දන්නේ නැහැ. වඳුරම කියන ගම නිර්මාණුනේ කොහොමද කියලා අහලවත් නැද්ද ඔයා? වඳුරම නිර්මාණය වෙලා තියෙන්නේ වඳුර රඹ කන්නවිලා වඳුරම නිර්මාණය වෙලා කියලා අරන් වඳුර බ වඳුර වඳුර අඹ කන්නේ රඹ කන්නේ රඹ රඹ කියන්නේ මොනවද අඹ జాතියක් ඒ අඹ జాතියක් තියෙනවා රඹ කියලා වඳුර වඳුර රඹ කන්නවිලා එහෙම වුණාම පොඩ ලස්සන කියන්නේ ඒක වඳුර ආවා රඹ කන්න ඊට පස්සේ ගමේ කට්ටිය ගමර නම දැම්මා වඳු රාම්බ වඳු රාම්බර් සිට පැමිණි මම සමරා දිරුක්ෂි මේ රත්තරන් වලට කාන්තාවන්ගේ තියෙනවා විශේෂ තැනක් මේ හක්මන පැත්තේන කාන්තාවන්ගෙත් විශේෂම තැන මේ රත්තරන්ද අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම හක්මන ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ දකුණු පළාත් දින තමත්ම සුන්දර නගරයක් සහ සුන්දර ප්‍රදේශයක් හක්මන ඉතින් හැම දෙයකින්ම තියෙනවා අඩුපාඩු නැහැ කෑම වර්ග වුණත් ඒ කියන්නේ ගස් කොළන් හොඳට හොඳ ඉඩමක් ඒවා අමතක නොවෙනම රණ්ඩු වැල්ලුවේ කවුරු එක්කද ඔයා මම එහෙමනම් රණ්ඩු කරන්නේ නැහැ ඊ විතර කවුරුවත් එක්කවත් රණ්ඩු වෙලා නැද්ද එහෙම රණ්ඩු වෙන්න වැඩක් නැහැ අල්ලපු ගෙදර කෙනත් එක්ක රණ්ඩු වෙන්නේ නැද්ද මේ වැඩක් නැහැ නේ එහෙම වාඩි ඉරිසියාවක් අත හිතුනේ නැත්නම් අල්ලපු ගෙදර කෙනත් එක්ක මම වැඩක් නැහැ ඉතින් වැඩක් නැහැ හැම එකම වැඩක් නැහැ හරිද වැඩක් තියෙන්නේ මොනවද ඔයාට රණ්ඩු වෙන්න ඕනේ නෑනේ හොඳට ඉතින් කවුරුත් ඉන්නවා ගමේ ඒ කියන්නේ රණ්ඩු වෙන්න මේ කෑ ගහ ගන්න ඕනේ සාමදානෙන් හැමදාම සතුටින් දැන් ඔයා ගන්න පඩියෙන් අම්මලේ තාත්තයි වෙනුවෙන් කීයක් වියදම් කරනවද මාසෙට අම්මට පුළුවන් විදියට මේ උදව් කරනවා අම්මට පුළුවන් විදියට උදව් කරනවා දැන් අන්තිමටම අම්මා බලන්න ගිය කවද්ද ඊයේ ගියා ඊයේ ගියා අම්මින්න ගෙවල් ගාවද නැත්නම් ඔයාලන් ගෙදරද අම්මා ටිකක් පිටහට වෙනින් අම්මා ටිකක් ඉපිටහට වෙලා ඉන්නේ සාමාන්‍යයෙන් කවද වගේ දවසකද මුළු පවුලම කට්ටිය එකතු වෙලා එක එක කෑම මේසෙක ඉඳන් කෑම කන්නේ අපි ඉතින් එහෙම කන්නේ අපිට ලැබුණු වෙලාවට එකතු වෙනවා බලන් ඉන්න තරම හොඳයි මොකද හේතුව මෙයාගෙන විවරණා කරන්න පුළුවන් හරි අපූර්වට මේ කොණ්ඩ කට තුනක් ගහලා මෙතන මේ මඩ ආරංචි මේ දින මේ මේ මොනවද මේ බොත්තම් අරගෙන එක එක විදියට නූල් වල පටලවලා ඕ කොණ්ඩේ ගහ ගන්නවා කියලා ඇත්තද කතාව නෑ කවදාවත් එහෙම කරලා නැද්ද මේ හතර වටේ සිරිනාර බීච් එකට ගිහිල්ලා වගේ වටපිට බල බල ඉන්නේ ඇයි දැන් ගොඩක් කට්ටිය බීච් එකට ගියාමත් අර මේ මාතර බීච් එකේ මෙහා පැත්ත බීච් එක තියෙනවා කොක්කල ඒ බීච් එකට ගියාමත් ඔහොම තමයි වැඩේට කරකැවෙක බල බලනවා ඉන්නවා දැන් මේ කාගේ දිහාද බලන්න කාගවත් දිහා නෑ අපි යන නිසා අහක බලාගෙන එහෙම එහෙමද හිටියේ නෑ
අපි බේරෙන්න ඕනවට අහක බලන් හිටියේ හැමද? නෑ. මෙච්චර දික කරාබුවක් දාන්නේ මේ හඳ පායලා වගේ වලකා තරුව වගේ වාගේ කරාබු දෙක. ඇයි ඒ වගේ කරාබුවක් දාන්නේ? නික. ඒ ටේප් එකත් බෙල්ලේ දාගෙන. ඔයා කීවෙන ලයින් එකද වැඩ කරන්නේ? 7 එකේ. 7 එකේ. 7 එකේ වාගේ හිත කිපු කට්ටිය කවුද ඉන්නේ? හිත කියලා ඉන්න එහා පිටිපස්සෙ ඉන්නම රෙකෝඩරට හිත කිපු දින. මොකක්ද යාගේ නම? නම කසුන්. කවුද? නදුන් මට නම එච්චර මීටර. කවුද පොඩේ නබ? මෙහෙන මොකද මට පොඩක් පෙන්න? නෑ නෑ කොහෙ යන්නේ අපෝ. නෑ නෑ බෝත් මෙතෙන් දැන් පෙන්න කවුද? මෙතන ඉඳන් පෙන්න පිටිපස්සෙම ඉන්නේ. කොතනද? පිටිපස්සෙම ඉන්නේ ටේබල් එකේ හෙත්තේ. ටේබල් මේ පැත්තේද? නෑ නෑ පිටිපස්සෙ පෙන්නන්න එපා දකින්න ඕද? දැන් මේ පැත්තේද? මේ පැත්තේ මොකද දැන් ඉන්නේ ඇඳුම? රෝස පාට මල්මල්ය. රෝස පාට මල්මල් එකක් ඇදගෙන ඉන්නේ. මේ මේකෙමද අර මේ මිස් වෙන තැනද? ඔව් මිස් වෙන තැන. මිස් වෙන තැන එහෙම කෙනෙක් නෑනේ. අර ඉන්නේ හිටගෙන ඉන්නේ දම් පාටයක් ඇඳගෙන. ආ මේ කොනේ එහා පැත්තේ කොනේම? නැත්නම් කොනේ. ආ මේ පැත්තේ දැන් කොනේම ඉන්නේ කෙනා. මම ගිහිල්ලා හරි නදුනි ගාව ඔහොම ඉන්න පොඩ්ඩක්. අපි ගිහිල්ලා යාට කතා කරමු. එන්නේ යන්නේ. හරිද? මේ මෙයාගේ අතීම මම අල්ලගෙන ඉන්නේ. මොකද දැන් කසාද බඳවන්න යන්නේ. හරිද? අති මල්ලගෙන ආවේ මොකද මෙයාට ගොඩාක් කැමති කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ කැමති කෙනා ගොඩාක් වෙලාවට මෙයාගේ දිහා බල බල ඉන්න නිසා මෙයා අනිවාර්යයෙන්ම එයා ගාවට එක්කගෙන ගිහිල්ලා එයාගේ ආදරය ප්‍රකාශ කරන්න අපි ලන්ච් ටයිම් ටීවී ප්‍රෝග්‍රෑම් එකෙන් අවස්ථාවක් උදා කර දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. හොඳයි. මේනි ලස්සන කොල්ලා. නේද? හැංගි හැංගි හිටිය ආවේ නැහැ. මෙහෙන්න පොඩ්ඩක්. හරි. මේ දැන් ඔයා දැන් මූණ දිහා බලාගෙන මොකද්ද කියන්නේ? මොනව කියන්නේ ඉතින්? ඔයා මෙයාට කැමති කියන තමයි තියෙන්නේ. කැමති කියන දෙන්නේ. ඔයා මොකද හිතන්නේ? හිතන්න අමාරුයි දෙන. මොකද? ඒ කියන්නේ හිතන්න අමාරුයි. මෙයාට මෙහෙම කියමුද? ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක කතා කරන්නයි කියමුද? මෙයා බලන්න වැඩක් කරන්නෙත් නෑ. අහක බලා හැම තැනම හරිම කලබලෙන් ඉන්නේ මෙයා දැන්. මොකද කියන්නේ මෙයාට? මට කියන්න දෙයක් නෑ. හරි හිතලා බලන්න. කවද්ද හිතලා බලන්න. ඔයාලම දැන් මොකද හිතෙන්නේ? ආ සතුටුයි. දැන් මේ මෙයාගේ නම දන්නවද? නෑ නම දන්නේ නෑ. මොකද්ද ඔයාගේ නම? සඳුනි. සඳුනි. දැන් සතුටුයිද? ඔව් සතුටුයි. ඔයා මෙයාගේ නම දන්නවද? නෑ. මොකද්ද ඔයාගේ නම? කරිෂ්ම. කවුද? කරිෂ්ම. අන් ලස්සන නමක් තියෙන කරිෂ්ම. සොස්ර කී දෙනාද? 7 දෙනයි. හොඳයි. 7 දෙනාටම ආරාධනා කරන ඉන්න ඉස්සරහට. ඔයාට ඔයාගේ ලයින් එකෙන් කැමතිම පිරිමි ළමය තෝරගන්න පුළුවන්. පියුමා, දයන්, රොෂාන්, චමින්ද. ආ ඉන්දිකා. කොහෙ එන්නේ ඉන්දිකා? කරිෂ්ම. කවින්දු. ආ කවින්දු. හරි පොඩි මියුසික් ට්‍රැක් එකක් දුන්න ගමන් කපල්ස් හතරම ෆැෂන් ෂෝ එකක් ඉදිරිපත් කරන්න ඕන. හරිද? ඕක තමයි අපේ ගේම් එක.
මෙයා ගහනවා මගෙන් කමක් නැත්ත පොඩ්ඩක් කරකැව්වට කියලා. හරිද? මම කොහෙන් කමක් නැහැ කියලා ගත්ත දුන්න පටපටපටපල. හරි ඕකේ. මේ මෙයා නිකන් කූඩැල්ලෙක් ඇඟේ ලිච්ච වගේ එල්ලුණා. හරිද? මම දැක්කේ ඔන්න ওই දෙක තමයි. උදේ ආපු ගමම මම දැනගත්ත වාගේ ගෙජ්ජි වල හැලෙව්වා. අපිත් බය වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔහොම තමයි. හොඳයි මොකද ඔයගේ කපල් එක? ක්‍රිෂ්ණා. අම්මේ. මේ දෙන්න. ආ කූඩැල්ලයි කූඩැල්ලයි ඔයා දාන්න මම අපි දන්නේ නැහැ. ඔයා කියන්නේ. ඔයාගේ කපල් එක? කූඩැල්ලම තමයි. හොඳයි. ඔයා කෘෂ්ණයි කූඩැල්ලයි තමයි. මේ මොකද්ද විශේෂත්වය දැක්ක මේ ඇඟ එලිලා නැටුවා වගේ මම දැක්ක. හැබැයි ඔයාට ලස්සන එක පෙන්න තියෙනවා. මේ වඩා ගන්න පුළුවන් වුණා මට. මට හිතෙන්නේ පොඩ්ඩක් උස වුණා නම් ඇත්තටම කපල්ලයක් වගේ තමයි. ඔයා මවස පන්තියේදී අමතක නොවන කෙනා කවුද ඔයාගේ? පන්තියේදී දැකපු අමතක නොවනම කෙනා කවුද? ඩිලා. කවුද? ඩිලා. ඩිලාන් දැන් කොහෙද ඉන්නේ? එයා දන්නේ. ඒ මොන කවුරුදද වට අම ඩිලාන දැක්ක ඉස්සල්ලාම මේ මොන පන්තියේද? GAQ ක්ලාස් එකේදී දැකපු ඩිලාන් දැන් ඔයා දන්නේ නැද්ද ඔයා කොහෙද ඉන්නේ කියලා? කවදාවත් ආරංචියක්වත් නැද්ද? ඔයාගේ ආදරයාට කිව්වද? නෑනේ කියාගන්න බැරි වුණා. මොකද උනේ ඔයා පරක් වුණාද නැත්නම් එයා වෙන කෙනෙක් එක්ක මේ යාළුනාද? එහෙම නෑ. ඊට පස්සේ ක්ලාස් එක ඉවර වුණා කියාගන්න බැරි වුණා. එතකොට ඔයාට ගොඩක් දුක හිතුනේ නැද්ද අන්තිම දවසේ ක්ලාස් එකේ? ඔව්. ගොඩක් ගොඩක්. හරි. දැන් ඩිලාන් බලන් ඉන්නව නම් ඔයාට දැන් හරිය ආදරේ කියන්නේ. ඇත්තටම මම ගොඩාක් ආදරේ ඩිලාන්. ලස්සනට තියෙන නියපොතු පරිස්සමට තියාගෙන තමයි මම කරන ඕනම දෙයක් කරන්නේ. නියපොත්ත පොඩ්ඩක් හරි අර කපන කතරට කැපුණොත්ින් වැඩක් නෑ නේද? ජීවිතය නැතුන හා සමානයි. එහෙම තමයි මෙයා හිතන්නේ නේද? ඇඟිලි ටික පරිස්සම් කරගෙන තමයි ඕනම දේ කරන්නේ. කරන්නේ. ඔය දිග කරාබු දැම්මම කරදරයක් නැද්ද ඇත්තටම? කරදරයක් නෑ එහෙම. ඔයා එනකොට අත කුඩේ අරන් ආවද නැද්ද? නෑ. අද වැස්සනේ. ඇයි කුඩේ අරන් ආවේ නැත්තේ? කුඩේ අරන් එන්න අමතක වුණා. කුඩේ ගේන්නේ නෑ මම. උඩේ අරන් එන්නේ නැහැ. මොකද යාිනේ කාර් එකේ නේද? වැඩට එන්නේ කාර් එකේ නිසා කුඩ ගේන්නේ නැහැ. හරි. ඕකේ. මේ දැන් කලිසම් මහන්නේ නේද මෙතන? හරිද? මේ මහත්යෙට අන්තිමටම කලිසමක් කරන් දුන්නේ කවද්ද? සිංහල අවුරුද්දට. සිංහල අවුරුද්දට විතරක් කරන් දීලා ෂේප් වෙන්න පුළුවන්ද? නෑ නෑ අරන් දෙනවා ජනවාරි පළවෙනිදාත් එහෙම. ජනවාරි පළවෙනිදා කලිසමක් කරන් දෙනවා. අවුරුද්දට කලිසමක් කරන් දෙනවා. එතකොට මේ අවුරුද්දට කලිසම් දෙකයි තරන් දෙන්නේ? එයාත් ගන්න ඕනේ. ඉතින් අපි අරන් දෙන්නත්. අපි යන දෙන්නේ මොකටද? යාර සල්ලි එයා හම්බ කරලා යාර ගන්න පුළුවන් නේ. මේ මම මේ ජුකි මැසිම මහල මහල මාලා හම්බ වෙන විගෙන් කල්සම් කරන් දෙන්න. එහෙමද? නෑ එහෙම නැහැ. අපි කිලෝ දෙකක විතර රත්තරන් බෙල්ලේ තියෙනවා. මේ පේනවද මේ කැමරේ මේ පැත්තේ? මේ කිලෝ දෙකක් විතර තියෙන රත්තරන් බෙල්ලේ. මේ රත්තරන් දාගෙන 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 ජීවිතේ කවදක හරි රත්තරන් නිසාම ජීවිතේ හොඳ තැනකට අරන් යන බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි මේ ඉන්නේ. කොච්චර තියෙනවද ඇඟේ රත්තරන්? මම දන්නේ දැන් අපි බෙනුමෙන් නම් තියෙන කිලෝ කිලෝ දෙකක් විතර. මෙයාගේ මාළ කඩන් යන්න එපා. මෙයා ඔයා පිටින් මුස්සගෙන කවුරු හරි මොකද කරන්නේ? මේ මුස්සා යන්නේ. අද ලන්ච් එකේදී අර ඔයා කාටද බැන්නේ? මම දැක්කම කාපු හැටි කියලා කැබැන්නේ කාටද? කොටාට. කොටාට. කො කොටා කොහෙද ඉන්නේ? මං හරි ගියා. අන්න හරි ගියා. මම දැක්කම කාපු හැටි ඈ. කෑඹලේ වගේ කෑවනේ ඇති වෙන්න මොනවද කෑවේ ඇත්තට මෙහෙම? බත්. බත්. කොච්චර කෑවද යා? ලොකු පිඟානක් කෑවා. ඒක නෝන්තරම් බෙදාගෙන? ඔව්. කන්න පුළුවන්. කන්න පුළුවන්. හැබැයි ඉතින් නේද? මූණ වහන්න බත් බෙදා ගන්න හොඳ නෑ නේද? ඔව්. මූණ වැහුණාන් පස්සේ මිනිස්සු බලන්ගෙන කට්ටිය මොනවද කියන්නේ? හරියට කන්න පුළුවන් කියලා ගොඩ. ඒකනේ කියන්නේ. ඔයාට වැඩිපුර රස උයන්න පුළුවන් මොනවද? උයන්න වෙලාවක් නැහැ නේ මෙහෙන් ඉන්නේ. ඒකන ගෙදර කට්ටිය බඩගින්නද ඔයා මෙහෙමට නවනම? අම්මා උයන. අම්මගේ ෂේප් වෙනව නේද? ඔයා කවදාවත් සෙන්සුරාද ඉරතරවත්තම ගෙදර උයන්නේ නැද්ද? උයන. අම්මා උයන. දැන් අම්මා හදි දවස් පහේ අම්මා බත් උයන්නේ. සෙන්සුරාද ඉරතත් අනේ අම්මේ අම්මා මුයල උයන්නකෝ. මට පොඩක් මහන්සි. එහෙම කියනෝනේ අනිවාර්යෙන්ම. හෙට අනිත් කසාද බදන කෙනෙක් එක තමයි කතා කරන්නේ. මේ කවද්ද මේ මගුල් ගෙදර තියෙන්නේ? මගුල් උයන්නේ. මගුල් ගියක් නැහැ. මේ කට්ටිය දැන් කියනවා කසාද බඳින යනවා කියලා ඇත්තද කතාව? බරු. අනේ අපරාධ කියන්නේ මගුල් ගෙදර කවද්ද? මගුල් ගියන්නේ නැහැ. හොඳයි මෙයාගෙන් අහලා බලමු. ඔයා දැන් මොකද්ද මට කිව්වර මගුල් ගියා කියන කතාව?
මෙයාගෙන් අහලා බලන්න මොකද්ද කතාව? දන්නේ. මේ ඔයා දන්නවද? ඔයාට කිව්වද මෙයාගේ මගුල් ගෙදර? නෑ. කිව්වේ නෑ. දැන් හැම කෙනාම කියනවා මෙයාගේ කසාද දිනවලු. පොඩ කියන්නකෝ අනේ තරහ නැතුව. ඔයා කසාද කවද්ද? තාම දිනේ නෑ. දින නියම කරගත්තේ නැද්ද? නෑ නෑ. කවද ඉන්නේ කසාද බඳින්නේ කවුද? ඉන්නවද එහෙම කෙනෙක්? මොකද්ද යාගේ නම? මලි. කවුද? මලි. මලි? මලි. ආ මලි තමයි කසාද බඳින්නේ. ඔන්න කවුරුත් අහගන්න මෙයාගේ මගුල් ගෙදර තියෙන ලබන මාසේ මලි තමයි කසාද බඳින්නේ. හරිද? මලිත් මලිත්. හොඳේ? කට්ටිය මෙන්න හරිද? ඔන්න මං කට්ටියට ආරාධනාවක් කර කමන්නෑ. කමන්නෑ. සිවන්නේ බලනවද හැමදාම? සිවන්නේ නාට්‍යෙන්ද ඔය නටන හැටිගෙන ගත්තේ? නෑ. එහෙනම් දැන් මෙයාගෙන් අහනකොට වා නටනවද කියලා මෙයා දැන් මූණේ අද්දක තියාගෙන hina වෙනවා. මේ මොකද හේතුව ඔය නටන්න? මොකද? එයාගේ හිත දන්නවනේ ඒකයි. ඒක තමයි හිත දන්නෝ. මේ බලන්නකෝ දැන් දිග කරා අදවා නටනවද හවසට? බලමු. බලමු හරි. විශේෂයෙන්ම දැන් මේ මහල 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 සල්ලි එකතු කර ගන්න ඕනේ. නේද? සල්ලි එකතු කරගෙන වාගේ ජීවිතය ඉලක්ක කරලා සල්ලිත් එක්ක යනවද? ඔව්. මොකද ඔයා තියෙන ලොකුම ඉලක්කය? මගේ ලොකුම ඉලක්කය මට බබාලා ඉන්නවා. එයාලට හොඳට උගන්වලා හොඳ අනාගතයක් ලබා දෙන්න. ඒකලොන්න නටන හැටි ගන්නවද? නටන එක දැම්ම ඉතින් ගන්නන්න ඕනේ. මේ බලාගෙන ඔය අද්දක මේ ඇඟිලි හවුනොත් එහෙම ඉදිකටුවට මොකද වෙන්නේ? ඇනෙනව? එහෙම වෙලා නැහැ නේ? නෑ. එහෙම මේ ලෝවා දැකලා තියෙන මේ ළඟ ඉන කෙනාගේ මේ නයි ඩාන්ස්. ඔව් ඔව්. ඔයා ඉස්සරහ නටලා දියද? නෑ. දේවුන්දර යනකොට එයා දැකලා නටන දැකලා තියෙනවද? නෑ නෑ. දැන් ඔයා කොහෙද දැක්කේ යා? මෙහෙදිම තමයි. ආ මෙහෙදි ඔයා ඕගොල්ලෝ නටලා පෙන්නනවද යා? දැන් මෙහෙ කටිය නැත්නම් ඔයා මේ නටලා පෙන්නනවද? අවස්ථාවක් ආවොත් පෙන්නනවා. අවස්ථාවක් ආවොත් ඔයා කීපාරක් මෙයාගේ ඩාන්ස් දැකලා තියෙද? එකපාරයි. ඔයාගේ නටලි කනත් මම පොඩ්ඩක් කියන්නකෝ. එහෙම නෑ. ඔයා නටලම නැද්ද? තියෙනවා. ඉස්කෝල කාලේ නටපු නැටිලි එහෙම මතක් වෙනවද? එහෙම නෑ. ඩාන්සින් ටීම් එකේ හිටියේ නැද්ද? හිටියා. හිටියා. බෑන්ඩ් කණ්ඩායම හිටියද නැද්ද? හිටියා. හිටියා. මොකද්ද ඔයාගේ ඉස්කෝලේ? රෝහණ. අහංගම. මොකද්ද ඔයාගේ නම? තරංග. හොඳයි. ඔයාගේ නම මොකද්ද? මදුෂානි. මදුෂානි දැන් ඉන්නේ ගමකරුණවත් ගහන්න පුළුවන් තරහෙන් තමයි ඉන්නේ. මොකද්ද හේතුව තරහ වෙන්න ඔච්චරටම? එහෙම දෙයක් නෑ. දැන් ඔයා කලිසම් මහන්නේ නේ? ඒ කලිසම මහල්ලා ඉවර වෙලා ඔයා ලස්සනට ඒව හැඩත් බලනෝ නේද? හොඳටම ඇහිලා දිනනද කියලා? ඔව් බලන්න එපේ. බලන්න එපේ. හරි. ඔයා දැන් මේ වන විට කලිසම් කීයක් අරන් දීලා දිනනද ඔයාගේ ඊතාවත්ම ළඟම කෙනෙකුට? එහෙම කාටවත් අරන් දීලා. අරන් දෙන්නේ නැද්ද? එහෙම දෙයක් නැහැ. මොකටද මම මේක කියන්න කලිසම් අරන් දෙන්නේ? යාට ඕනම් ගන්නේ නේ? එකනේ. ඒක කඩ කඩෙන්ද ඇඳුම් තෝරගත්තේ? නෑ මහල. ආ දෙන්න එකට මැහුවද? ඔව්. අද දවසේ මොකද එක සැරේටම ඇඳ ඔය දෙන්න මතක්ුනේ මේ ඇඳුම ඇඳන් ඉන්න ඕනේ කියලා. යාළුවෝ දෙන්න හින්න ඇඳ. යාළුවෝ දෙන්න හින්න ඇඳ බලන්නකෝ දැන්. මෙයාගේ කරේ දිනව මම මේ කිලෝ එකම ආරක මාලයක්. හරිද? මෙයාගේ අත් දෙකේ දිනව කිලෝ දෙකක මුදු. නේද? නේද? කිලෝ එක දෙකයි මෙයාගේ කිලෝ එකම ආරයි. රත්තරන් කියන්නේ ජීවිතේ තමයි නේ? ඔව්. නේ? අංක ජීවිතේ අංක එක රත්තරන්ද? ඔව් මෙහාට ආව දවසේ දම්ම ගහට මොකද්ද පොත් මොකද පොත්ත වගේ පොත්ත වගේ අඹ යාළුවද එහෙම නැත්නම් මේ පෙර යාළුවද අඹ යාළුව කියනකේ තේරුම දන්නවද අඹ යාළුව කියනකේ තේරුම දන්නවද හොඳ යාළුවෝ දෙන්නේ ඔය යාළුවෝ දෙන්න කවදාවත් තරහ වෙලා නැද්ද වෙලා තියෙනවා ඉස්ලාම තරහ වෙන්නේ කවුද ඉස්ලාම යාළු වෙන්නේ කවුද ඉස්ලාම අඬන්නේ කවුද? මොකද්ද? දැන් ඔයාගේ ඇංගල් ටික මෙහෙම කරන්න. මේ අත ඇංගල් ටික මෙහෙම කරන්න. ඔයාගේ ඇංගල් ටික මෙහෙම කරන්න. නේද? හරි. මේ බලන්න ඔයාගේ ඇංගල් ටික බලන්න. මේ ඔයාගේ වගේ ලස්සන නෑනේ. හෙට ඉඳන් හොඳ යාළුවෝ නම් මෙයාගේ ඇංගල් ටිකත් ඒ වගේ හදනවද? හදන්න. ඔයා කැමතිද ඒකට?
එහෙනම් ඔයා ඔයා කොහෙද ඉන්නේ ගෙදර? මම කොටවිල. ඔයා කොහෙද ගෙදර? නිදිගම. හරි. ඔයා ලබන සතියේ මේ වීකෙන්ඩ් එකේ මේගොල්ලන් ගෙදර යන්න ඕනේ. මොකද හේතුව දන්නවද? ඇංගිලි පාට කරගන්න යනවද නැද්ද? යනවා. යනවා. ඔයා පාට කරනවද නැද්ද? ආවත් කරන්න. ඔයා යනවද නැද්ද? යනවා. හරි. ඔන්න දැන් මෙයා කියලා දැන් සෙනසුරාදා හවස 3:00 ආරනකොට මේගොල්ලන් ගෙදර ඉන්න ඕන. හා. හරි. ඕකේ. මෙයා බලන්න මෙයා පොඩ්ඩ ළඟින් මැච් වෙන කෙනෙක් මෙයා මේගොල්ලන්ගේ. මොකද එයාගේ නම? කචින්. මෙයාට hina වෙන්න බෑ. හරිද? තොල් දෙකෙන් හට තද කරගෙන ඇතුලෙන් hina වෙනවනේ. කොහොම පොඩ මූණ උස්සලා පෙන්න. හරි. කොහොම ඉන්න එපා. හාටට කැදේ ළමයෝ. හරිද? hina වෙලා ඉන්නකො මේ hina වෙන්නේ. ඕනට එපාට මෙයා hina වෙන්නේ බග බග ගාලා. ගැලපෙන්නේ නැද්ද මෙයාගේ hinaව? වසන්ති. මෙයා ගැන පොඩ කියන්න. එයා ඕක කියන දෙයක් නැහැ මෙයා ගැනනේ. එයා ගැන ඉතින් හොඳයි ඉතින් වරදක් නැහැ. ආමිල මේ ඔහොම මහන ගමන් ඔයාට වෙන කාගෙවත් ගැන මතක් කරන්න වෙලාවක් නැහැ නේද? ඇත්තරම නැහැ. ඇත්තරම නැහැ. එයා ගැන මතක් කරන්නේ වෙලාවලව හදාගන්නේ කොහොමද? එහෙම ඉතින් මතක් කරන්න මේ දිනම වෙලාව එක්කෝ ටී ටයිම් එකේ හැම නැත්නම් ලන්ච් ටයිම් එකේද තමයි. හැබැයි මතක් කරන විතරක් නෙමෙයි ලන්ච් ටයිම් එකේ හෝ ටී ටයිම් එකේදී කෝල් එකකුත් දෙනව නේද අනිවාර්යෙන්? ඔව් කෝල් එනවා. කෝල් එනවද? ඔයා කෝල් දෙනවද? නෑ ගොඩක් දුරට මට කෝල් එනවා. ආ මට කෝල් එනවා. ඒ කාගෙන්ද ඔයාට වැඩිපුරම කෝල් එන්නේ? දැන් නම් ඉතින් කෝල් එන්න කෙනෙක් නැහැ මම බැඳලා වයිෆ් කෙන් තමයි කෝල් එන්නේ. ඒතරම් අපි දෙන්නේ ඉස්සරලා මිදී යාළුවෝ වගේ. යාළුවෝ වගේ ඉඳලා තමයි ඒක නොදවොත් මේ ඇති වෙච්ච දෙයක්. නෑ ගානේ අම්මෝ මෙන්න එනෝ කියලා කෑ ගහගෙන මෙයා දුවගෙන ආව අතන ඉඳලා. ඇයි ඔච්චර බය අපිට? නෑ ඒක නෑ. මෙන්න එනෝ මෙන්න එනෝ මෙන්න එනෝ කිව්වා. මම බලාගෙන හිටියේ. මෙයා මෙයා කොයි වෙලාව හරි මෙයා අල්ල ගන්න ඕනේ කියලා ඈ. මොකද බය ඔච්චර? එහෙම බයක් නෑ. ඔයාලා මේ කතා කරේ. එහෙනම් කාගෙන්ද කතා කරේ? මයි මල්ලි මොකද එකක් කිව්ව මං ඒකට මොකක් හරි එකක් කිව්ව ඔයාලා මෙතන හිටියේ පස්සේ දැක්කේ. ආ මෙන්න ආවා මෙන්න අහගෙන හිටියා කියලා කිව්වනේ. ලොකු මාලයක් දාගෙන ඉන්නවා. ඔය මේ පඩි කීයකින් හදාගත්ත මාලයක්ද? මෙහෙන් හදපු එකක් නෙමෙයි. එහෙනම් කොහෙන්ද හදුවේ? ඩුබායි වලින් ගෙන අපේ. ආ ඒ කියන්නේ ඔයා ඩුබායි වලද කලින් හිටියේ? ඔව්. ඩුබායි ජීවිතේ වල හමාර කළා මෙහාට ඇවිල්ලා දැන් මෙහෙ වැඩ. එහෙනම් ඇයි ඔයා විතරක් මේ අත්තාවරණයක් දාගෙන ඉන්නේ? වයිට් එකක් නේ මහන්නේ හැමෝටම දාන්න කියලා තියෙනවා ඉතින් ආවරණ. ආ ඒ කියන්නේ මේ වයිට් රෙද්දක් මහන නිසා මේ අතේ තියෙන ඒ ඔය මේ ගෑවෙන නිසා මේ පොඩි ග්ලව් එකක් දාගන්න. කොණියෙක්ගේ වගේ නේද මෙයාගේ කොණ්ඩේ හරියට. පොඩ මේ පැත්ත බලන්න කතා කරන්න. දැන් ඇයි කම්ප්ලේන් කරේ ගිහිල්ලා මේ ආයතනයේ මේ ලොක්කොන්ට තුන්වෙනි ලයින් එකට ආවේ නැහැ කියලා? එහෙම කිව්වේ නේ. එහෙම කිව්වේ නැතුනට ආයතනයෙන් ඇවිල්ලාම අපිට HR එකෙන් ඇවිල්ලා කිව්වා අනේ ප්ලීස් කෝඩ් පුළුවන් නම් තුන්වෙනි ලයින් එකේ කට්ටියත් එක්ක කතා කරන්න කියලා. ඒ තරම් ආසාවකින් හිටියේ නේද අපිත් එක්ක කතා කරන්න? ඔව් ඉතින් ගොඩක් ආසාවෙන් හිටියා සිරස මාධ්‍යාලයෙන් ඇවිල්ලා අපිත් එක්ක මෙහෙම වැඩසටහනක් පවත්වන එකට. ලන්ච් ටයිම් TV එක ගැන මොකද හිතන්නේ? ගොඩක් හොඳයි වැඩසටහන. මේ ඉන්න දවසට අපිත් නරඹනවා. හොඳයි. ඒ ගොඩක් හොඳ නම් ඒ හොඳ වැඩසටහන ගොඩක් අය බලනවනේ. හරිද? ඒ නිසා ඒ බලන වැඩසටහනක පුංචි සින්දුවක් හරි කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි නේද? චුට්ටි කැලක් කියන්න. ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට? පිස්සෙන බඹර තුඩින් නෙත දිලිසෙන දාට. ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිරිතුරු පාට. ලන්මුතු බබලයි රන් මේසිය ඌදාට. විලාසිතා මන බඳනා විලාසිතා. විලාසිතා නෙතුරගෙන විලාසිතා. මලට ඇති වගේ වෙලෙන විලාසිතා. මතක නෑනේ. අතරම ගොඩක්ම සතුරු දවසක් අද. විශේෂයෙන්ම සිරස ආයතනයේ ලන්ච් ඇම් ටීවී කණ්ඩායම ඇවිල්ලා අපේ ආයතනයේ දුවදරුවන් වෙන්නේ මේ කරපු වැඩසටහන මං හිතන්නේ. ඔයාලා කරපු ලොකුම ප්‍රජා සත්කාර වැඩසටහනක් වගේම අපේ ආයතනයේ දුවදරුවන්ට ලබා දුන් හොඳම විනෝදාත්මක සන්ධ්‍යාවක් දිවා කාලයක් වෙනවා. ඒ නිසා මං විශේෂයෙන්ම මගේ හදපත්ලෙන්ම සිරස ලන්ච් ඇම් ටීවී කණ්ඩායමට මගේ සුභාශිංසන පිටනවා. Thank you.
දේවල් අනන්ත ඇතිනුත් අසාගන්න ඇතින් කතා කළ ඉතින් එකතු එමු හමුවන හැම මොහොතේ හමුවන හැම මොහොතේ රසවින්දා සතුට විනෝදය සමග මේ නෝබල්ස් ආයතනයේ දක්ෂ තරුණ තරුණියන් ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කළා. එසේනම් සූදානම ඔබෙන් සමු අරගෙන යන්නටයි. තමත් සුන්දර දවසකදී මේ වැනි වූ දක්ෂ තරුණ තරුණියන් සමගින් මම සූදානම් ඔබ මුණ ගැහෙන්නට. යන්න කලින් පුංචි දෙයක් ඔබට කියන්න ඕනේ. ඒ මොකක්ද දන්නවද? මේ තිරයේ දිස්වන දුරකථන අංකයට අපිට කෝල් කරන්න. එවිට අපේ නිවුස් ෆස්ට් කණ්ඩායම අනිවාර්යයෙන්ම ඔබේ ආයතනයට එනවා එනවාමයි. එන්න හේතුව තමයි ඒ ආයතනවල ඉන්න දක්ෂ තරුණ තරුණියන් සමග විනෝද වෙන්නත් සතුරු වෙන්නත්. එසේනම් තවත් සුන්දර දවසකදී ඔබව හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු අරගන්නවා මේ ඔබේ ආදරණීය ලාස්ට් ටයිම් ටීවී.